2019 නොවැම්බර් මාසයේ 22 වෙනිදා චිත්‍රපටි දෙකක් තිරයට ආවා. එකක් රීලෝඩ් අනිත් එක ෆේස් ටු ෆේස්. දෙකම ඉංග්‍රීසි නම් හැබැයි සිංහල චිත්‍රපටි දෙක. ඔබ දැන් ඇතුළට ගියාම ඇමරජුරෙන් කාණ්ඩ කළා කියපම් මේ 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 අප ලංකාවේ ප්‍රබල ඇමතිවරයෙක් කියලා. ඈ අනේ බලය බලය යන්නේ. මේකගේ ඔළුව කොහේ හරි වැදිලාද? එතකොට තමුන්ගේ අනුදැනුම නැතුව නෙවෙයිද මේ බලගතු බෝලියෝ කල හොරකම් කරන්න ගියේ මොන මොන බෝලුකුට්ටමක්ද යමරජුරව තරවට්ටපු අවංග නිහතමානි එඩිතර පුද්ගලෙක් තමයි අලපාත කියන්නේ අලපත කිව්වේ සදාසරණ මුදලිගේ අලපාත අහලා තියෙනවා සදාසරණ මුදලිගේ අලපාත බොහොම දුප්පත් ඉපදිච්ච මිනිස්සු හැබැයි ඉතින් දුප්පතෙක් ලෙස ඉපදුනත් දුප්පතෙක් ලෙස මේ යන්නට හොඳ නැහැ කියලා කියමනක් තියෙනවා ඉතින් ඒක මේ සදාසරණ මුදලිගේ අලපාත නැත්තම් SM අලපාත මේ වටහාගෙන හිටියා. මේ නිසා ඔහු බොහොම මහන්සි වෙලා ඒ පොහොසත් වෙන ක්‍රමයක් හොයාගත්තා. ඒ තමයි දේශපාලනයට පිවිසීම. ඉතින් තමන්ගේ ජන සමාජයේ හිටපු කට්ටිය නොමග යවමින් අලපාත ඡන්දයට ඉදිරිපත් වුණා. ඒ විතරක් නෙමෙයි ඉතින් ඔහුගේ ත්‍විච දක්ෂ වාග් චාතුරයට පිවිසිද්ද වෙන්නේ අලපාත ඡන්දෙ දිනාගත්තා. ඊට පස්සේ තමයි අලපාතගේ ඇත්ත ස්වරූපය මතුනේ. ඉතින් අලපාතට මේ අලුත් තත්ත්වෙත් එක්ක ඒ බිරිය අර තවත් බිරියකුත් තියෙනවා. ඊළඟට සනා කියලා හොඳ යාළුවෙක් ඉඳලා මේ යාළුවා තමයි ටික කාලෙකදී මේ පිටිපස්සෙන්ගෙන සයිඩ් සපෝට් කරන්නේ. ඉතින් මොහොම කුමාර කියලා අලපාත ඉහළ පෙළේ දේශපාලනය කරනවා. හැබැයි කරුමෙට වගේ අලපාතත් සනාත් ඇක්සිඩන්ට් එකක් වෙලා ඒ මොහොතේම ඔන් ද ස්පොට් මරණ අන්තිමට අලපාතටයි සනාටයි දිස්ත්‍රික්කේ හැටියට යන්න වෙන්නේ අපායට. අපායට ගියාට පස්සේ මොකද වෙන්නේ? අපාය කියලා පුරුදු දේවල් වෙනස් කරන්න මිනිහෙකුට බෑ. ඉතින් අන්තිමට අපාය වෙන දේ තමයි මේ කතන්දරේ වෙන්නේ. මේ තමයි දෙන්න නිකන් ඉන්නේ. එහෙට ගිහිල්ලා අන්තිමට එතන තියෙන දියමන්තියකුත් තොරකම් කරගෙන ආපහු මේ පෘථිවි ලෝකයට පැමිණෙනවා. යමරජුටත් මේ අලපාත අන්දෝන මේ තමයි අලපාතේ කතන්දරේ. මේක තමයි රීලෝඩ් කියලා සිනමාවට ආවේ. රීලෝඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරමින් අලුත් අධ්‍යක්ෂකවරයෙක් ආවා. ඔහු සුසන්ත ධර්මප්‍රිය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ මහින්ද උඩුවන කමල් ධර්මප්‍රිය ධම්මික ප්‍රියදර්ශන. ඒ වගේම තිර රචන ලිව්වේ හරිත් වාසල. කැමරා අධ්‍යක්ෂණය කළේ මහේෂ් කරුණාරත්න. චිත්‍රපටයේ සංස්කරණය සහ විශේෂ දෘෂ්ටි ප්‍රයෝග එල්මෝ හැලිඩේගෙන්. සංගීත අධ්‍යක්ෂණය කපිල මැද්දේකොඩ. ගීත සතා සංගීතය සපුවේ ප්‍රශාන්ති ශේර කපිල මැද්දේකොඩ හා ජානක ෆොන්සේකා. හරිත්වාසල රචනා කරපු හොරබරුව නිසා කියන ගායන ගීතය ගායනා කළේ සඳුන් ප්‍රනාන්දු. හරිත්ම රචනා කරපු සමනලතටු ගීතය අංජලිකා සංජීවනී ගායනා කළා. විමලජිත් දුඹගහවත්ත පදරජනේ ලියලා ගායනා කළා බොණකන යාළු කියන ගීතය. ඒ වගේම සඳරුවන් විසින් රචනා කළා ගීතයක් නිලංකාර වීදියේ කියන ගීතය. එය රචනා ගායනා කළේ අසංක ධනජය. චිත්‍රපටයේ කතාව දෙබස් රචනය හරිත්වාසලගේ වගේම සහාය අධ්‍යක්ෂණය කළේ සම්පත් රත්නායක. චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය කළේ එහි අධ්‍යක්ෂක සුසන්ත ධර්මප්‍රිය. අපේ මුල්ම චිත්‍රපටයේ කතානාද චිත්‍රපටයේ ශබ්ද පරිපාලක අධ්‍යක්ෂකවරයත් ශබ්ද පරිපාලකවරේ ජේසි මෙත් එහෙමයි. ඒ වගේම කල අධ්‍යක්ෂණය දායක වුණා සුසන්ත ඩයස් අබේසිංහ සුනිල් ජයලත් සහ සනත් ජානක. ප්‍රියන්ත ඊශ්වර වේශ නිරූපණය දායක වුණා. සරණ අධ්‍යක්ෂණයෙන් කෙඩි විද්‍යාලංකාර නර්තන අධ්‍යක්ෂණයෙන් සංඝ ප්‍රසාද් වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර චිත්‍රපටයට දායක වුණා. නිෂ්පාදන කල්මනාකරණය හුක්ෂාන් සංකල්ප සහ දොන් අරුණ ශාන්තගේ. කුමාර තිරිමාදුර දිල්හානි අශෝකමාලා ගිරිරාජ් කෞශල්‍ය සරත් චන්ද්‍රසිරි තාරුකා වන්නියාරච්චි රොෂාන් පිළපිටිය ගායත්‍රී ඩයස් කෙඩි විද්‍යාලංකාර හේමන්ත ඊරියගම මහින්ද පතරගේ නන්දන හෙට්ටිආරච්චි චතුර පෙරේරා ඩීපී ගංගොඩතැන්න ආර්යසේන ගමගේ ඉන්දික දේශප්‍රිය මංජුල මොරගහ සුරේ නිසනවා සනත් දික්කුමර රාජසිංහ ලොලුවාගොඩ ස්කීර්ති බණ්ඩාර හරිත්වාසල ජගත් ඇපලදෙනිය තිලකරත්න ලියනගේ ජීවන් හඳුන් නැති රීලෝඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා.